පසුගිය මාසයේ පළමුවනදා සිට වසර 3ක කාලයක් සඳහායි මෙසේ ගිවිසුම්ගත වී තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙම ගිවිසුමට එළඹුණා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් තිලකා ජයසුන්දර හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ගිවිසුමට අත්සන් තැබුවා. අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7112ක මුදලක් මේ සඳහා ආයෝජනය කරනවා. රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂිත පාසල්වල අධ්‍යාපනය ලබන සියලු දෙනාට මෙම රක්ෂණාවරණය හිමිවනවා. සෞඛ්‍ය, අනතුරු හා ජීවිත රක්ෂණාවරණ ක්‍රියාත්මකයි. මේ සමස්ත පද්ධති තුළ 143ක් පමණ වෙනවා. මේ දරුවන් 143ටම මේ සුන්ට සුරක්ෂා රක්ෂණාවරණය ලැබෙනවා. මම හිතන්නේ දරුවන්ට ජීවිතයේ ප්‍රථම වතාවට මේ වගේ කාඩ් එකක් ලැබෙනවා. දැන් මේ රක්ෂණාවරණය යටතේ නේවාසික ප්‍රතිලාභ ලබන අයෙකුට රජයේ හෝ පෞද්ගලික රෝගහලක 103,000ක්, බාහිර ප්‍රතිකාර ලබන අයට රුපියල් 20,000ක්, අසාධ්‍ය රෝගී ප්‍රතිලාභ මිලියන 1.5 දක්වා, ඒ වගේම අනතුරු රක්ෂණාවරණයක් තියෙනවා පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවයට රුපියල් 102,000ක්, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවයට 150,000ක්, තාවකාලික අකර්මණ්‍යතාව සඳහා 6,25,000 සිට ඉහළට යන ආකාරයට. ඒ වගේම වාර්ෂික ආදායම 180,000ට අඩු ආදායම් ලාභී පවුල් තමයි සිසුන්ට මේ අස්වැසුමන මේකට ලැබෙන්නේ. ඊට අමතරව අස්වැසුම ප්‍රතිලාභ ලබන සියලුම පවුල්වල දරුවන්ට මේ රක්ෂණාවරණය ලැබෙනවා.